අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය බරපතල අර්බෝදයකට ලක් වෙලා තියන්නේ ඇතනම අර්බූදයකට ලක් ලක්වෙන්න ලක්වෙනවාට වඩා අර්බෝදයකට ලක් කරල තින්. විශේෂයෙන්ම ප්‍රනිල්ලිකම සිහ ජනාධිපතවරයා වශයෙන් පත්වීමේ සිට ඔහු පත්වෙන ආකාරය ඒ එක්කම පාර්ලිමේන්තුවයේ සංයුතිය වෙනස් වන ආකාරය මේ සියල්ලත් එක්ක ඉතාම බරපතල ආර්ථිකර්බූධයකට සාමාජයේ අර්බූධයකට සහ දේශපාල නර්බූදයකට අපේ රට ලක් වෙලාතිීන් දැ මේ වගේ වටපිටාවක තමයි ශ්‍රී ලංකා නීතිකඥ සංගමය ඒෘතිය පෆන්යා වෘතිය සංගමයක්ෘතිය සංගමයක් වශයෙන් කටයුතු කරන ගමන් මේ රට තියන ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න සා සාමාජයේ ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ අවධානය ොමු කර තියෙන්. අපේ්‍යුව අපේ නීතිංෂ සංගමය ව්‍යවස්ථාව නුව ශ්‍රී ලංකා නීතික්ෂ සංගමය ඒ සාමාජිකයන්ගේ අභිවෘතිය සහ යිතිවාසිකම් කියන කාරණයෙන් එහාට ගිල්ලා අපේ රට නීතිය පාලනය කියන කාරණයටත් මැදිහත් වෙන්න පුළුවන් ආකාරයට තමයි ඒ ව්‍යවස්ථාව නිර්මාණය වෙලා තියෙන්.ඒ අනුව නීතික්්‍ය සංගමය මේ අප තිහාසිකව ගත්තයින් පස්සේ ශ්‍ර ලංකා නීතික්‍ය සංගමයේ හිට සභහපතිරු විශාල සංක්‍යාවක් විදාායක ඇත්තක ගැටල තියෙනවා. මෙට විදාය ඇත්තක ගටල තියෙන විදාහක ගැ විධායකය ඉතාම බරපතල විදියට බලසම්පන්න වෙච්ච අවස්ථාවදී. සංවරණ හා තුළන ක්‍රියාවලිය කියන දේ ඇත්තටම ඒ සවරණහා තුළන ක්‍රියාවලිය මැදිහත් වෙන්නේ ඒ ක්‍රියාත්මක කරන්න ැදිිහත්තවෙලා තින නීති්‍ය ංගමය එතකොට නීතික්ඥ සංගමයේ මැදිහත්වීම කියන කාරණය සුළු සු ලගු කොටතයැකිීම ඒ ඒගේ වශය මේ ඒ අපහාසයට ලක් කිරීම කියනද ඉතාම බරපතල තත්ත්වයක්. ජනාජිපතිවරයා පාර්ලිමේන්තුව ඇතුළේ නති සංගමය සහාපති ජනාධිපි නීතින සාලිය පිරිස් මහතා දශපාලන නීතිඥයෙක් වශයෙන් නම් කිරීම අපි නීතිනයෝ දියට හෙලා කිනවා මොකද සාලයේ පිරිස් මාහත්මය පෙනී ඉන්නේ පෙනීසිටන්න නඩු ඔහු න්ගේ සේවාදායකන්ගේ අවශ්‍යතාවය මත පෙනී සිරින් එහමටතුව සාලි පිරි මතාගේ වශ්‍යතාව මතනේ පෙනීිසින්. අපි ගත්තම ්‍රෂ්ඨාධ කරනයට එන්න මූලිකයිදවාසිකම් නඩුවක් එහෙම නත්ත අභ්‍යාජනාධ කරණයටන රිට් නඩු සමහර ට නඩු මේවයි දේශපාන පොලික ේ දේශාල රුවම තිය නොකද හම ැතුව විදාාකයට විර නඩ දානකොට ඒ නඩුව දේපාලනිකමෙන. මේ පක්ෂ දශපාලන නෙම එ නඩුවට ඩුව නඩුවට වෙනම දේශපාලනයක් තියනවා. ඒ ඒ ඒක වලක්වන්න පුලුවන්ක මන්නෑක එක්ෂ වයිගතර තියන පාටිෂන් නඩුවන් නෙමෙසාලි පිරිස්මාත්මය පහුගේ කාලදිකරන පෙනිහිටේ ඔුගේ සේවාදායකයන්ගේ උප පෙස්මත සේවායකොත ය නඩවාද නෙමට ලි පිරිස්මාත්මය ගේ බලාත්කාර නඩදුවල ප සිට මක් හ මෙතන කිසිමිතික කිය පි ටික්රන පුලුවන්ක වන්න මෙතන Yani, kavam, no, no justice, no now, ි ංහත්ම වෙලා තියෙන්නේ විධායකයට ඕන විධායකයට ඕන දේ සිද්ධ කරගන්න නීතිංච සංගමය බාධාවක් වෙනකොට නීතිංච සංවමයට ප්‍රහාරය එල්ලගටික මොකද සාලි පිරිස් මහත්මයා ක්ෂන් කමිෂණගේ මැතිවරණ කොමිසේ නීතික්්‍ය ොයා ද ැතිවරණ කොමිසම නියෝජනය කර කරමින් සලි පිරි මහත්මය මැතිවන්න කොමිසේ පලත්පාලන චන්දය සම්බන්ධය මතිවරන කොමිස මේ කතාවතම හෝසාවිටක යන් ගෙල්ලා. ඒක විදායකයට ඒකටේ ජනාධීපතිවරට එහෙමටන් ජනාධීපතිවරයා නිෝජනය කරන එක්සක් ජාති පක්ෂේ සහ පොදුජන පක්ෂයට අහිතකර වෙන්න පුළුව. නමුත් ඔහු පෙනී සිටින්නේ ඔහු පදෙස් ගන්නේ රටේ ජනාධිපතිවරයාගෙන්වත් එහෙමනත්ං විදායක වෙන විාරකග වත් සාදන මතිවන්න කොමිසේ මතිවන්න කොමසේ කොම ද ර හ පෙනී. හෙමෙනඉන්න කොට ඔහ දශප හු දේශපාලකය කියල එහමනත් නීතික්‍යංගමය දේශාල නායතනයක් වශෙන් හවඩු ීමක් කරන්න ලොුවගන්නන්නේ එ නීති්‍ය සංගමයේ ක්‍රිය බහුගේ කාලේ නීතිය සංගමයේ ක්‍රියාත්මක ක්‍රියාත්මක භාවය ඔබ සිරුදරනම ලකින්න නැති ඒ ක්‍රියාත්ම වෙච ැති බ ලකින්න නති මේ ක්‍රියාත්මක වීම ඇතුළ තමයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මට්ටමින් හරි ආරක්ෂාකරගනීමට හැකියාවක් ලැබුණේ.ට කියන්න තියන්නේ. ල් වික්‍රම ංහ ධීපතිවරයායට ගියවුරුද්ධෙ මේ මාර්තු මාසේ ගියවුරුද්ධේ මාර්තතු තිස්සෙ එක ඉඩ. මේ රටේ ජනතා නැගී සිටිම්වලදී නීතිච්ඥවරු ඒ ජනතා වෙනුවෙන් අකණ්ඩව බොහෝ දෙනෙක් නොමිලේ පෙනී සිටියේ ඒ ජනතාවගේ අදහස් පල කිරීමේ අයිතිය ජනතාවගේ නිදහස ආරක්‍ෂා කරන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවටත් පත්තුනේ. තුරට ඔහු තේරුම්ගන්න ඕන කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදේ වෙනුවෙන් තමයි නීතිචච සංගමය එහි සභාපතිසාලිය පිරිස් මහත්මයා ඒ වගේ පොදුවේ නීතිච ප්‍රජාව පෙනී සිටි එතනදී අපි දැක්කා රනිල් වික්‍රම සිංහ හත්මයා පහුගේ කාලේ පුරාවට විශේෂම මානහිමකම් කොමිෂන් සභාවට ජාත්‍යන්තර මානහිමිකම්ංවිිධානවලට සහ මේ වන විට නීතිද සංගමයට විවිධ ආකාරයෙන් අපහස කරමින් විවිධ වෛරී ප්‍රකාශ කරමින් තිබෙනවා ඒහි පෙන්න්නන හැඩය තමයි ඔහු ප්‍රාන්ත විෝධියෙක් බව හට ප්‍රජාතන්ත්‍රවාදේ අගෙන නායකෙක් නොන බව ඔහු ප්‍රකාශ කරම ඉින්න්නේ අපිට හන්නතියන එක දෙයයි රනිල් වික්‍රමසිංහ බටලන්ද මනිීමැරුමට අදාළ කමිෂ මේ චෝතිතෙක්විද නම් කලතියෙන වෙලාේ ඔහු විෙනරත් නීතිච්චර පෙනහිටිය ඒ නීතිච්චවරුඒ චුතිතය වෙනුවෙන් පෙනිහිටියයි ඒ නීතිච්චවරු තමුන්ගේ විෘරතියවක්කීමමක් කරේ ඒ වගේ මහ බැංකු කොල්ලයෙන් පස්ේඒ මහ බැංකු කොල්ලේම්බන්ධෙන් පව්පු ඩුවලත් නීතිච්චොරු පෙනී සිටියඒ පෙනී සිටේ තමුන්ගේ සේවා දායකැන් වෙනුව. එත නිදිී තමුන්ගේ සේවාදායකැන් වෙනුන් පෙනිහිටිය වගේම පහුගේ කාලේදි නීතිීච්චවරු ඊට වඩ එහා ගිහිල්ලා. තමුන්ගේ සේවාදායකයන්ගේ මුදල් අරගෙන සේ සේවාදායකැන් පිීසිටීම සහ සමුට තියනවකීමෙන් එහා ගෙහිල්ලා. ඩැඩි පක්ෂපාතීත්වයකින් ඒ අරගලට සබඳුුණු සිරදෙන වෙනුවෙන් පෙනිහිටිය. ඒ මේ රටේ විප්ලවී අවස්ථාව ඒක ප්‍රතිඵලයක් පිදිට තමයි අපි දැක්කා අධිකරණය පවා. වසන්ත මුදලිගේ නඩුවේදී ඒවගේම අද තීරණය දුන්න ඒ මැතිවරණය සම්බන්ධය අඩුවලදි වඩා ප්‍රගතිශීලී අධකරණයක් නිර්මාණය කරගෙන. වඩා ප්‍රගතිශීලී නියෝග ලබාදමින් ජනතාවගේ භාෂණය ප්‍රකාශනය අයිතිය සහ සන්දය සම්බන්ධගු පාත්‍රවාද අයිතිීමටුව ියෝගලලාදීමම කටයුතු කළලතියෙන ඒක මේරටේ ප්‍රජාත්‍රවාද ආරක්ෂ කිරීමෙන් හො තත්ය. එතනෙද හට නිදා මේ නියෝගෙන් පස සහර විට මේර අනිල්වික්‍රමසිංහ තමුන්ගේ වා පාලිමෙන්තු වර ප්‍රසාධ පචි ක ්‍රේෂ් ක ර ැ ත්සසා. මේ යනවිදියට ඒක නිසා මේ ක්‍රියා කලාපය අපි අනිවාර්යමා පසරහරවන්න ඕන පි හිතනවා අද මේ රට වර්තමානයේ මූුණ දීලතියෙන ප්‍රශ්න දෙස බලද්දී අපේ රටේ පාලකයාගේ සිට පාලිතයා දක්වා තමන්ට තිබුණු වගකීම් අත්හැරීම තමයි අද මේ රටේ විනාසයට හේතුව. අපි යම් කිසි කෙනෙක් පෞද්ගලිකව හෝ රාජ්‍යාංශය හෝ මොනයම් හෝ තනතුරක එය අධිකරණ සේවය තුළවේවා රාජතන්ත්‍රය තුළවේවා මොනයම්හෝත් සේවයක වගකීමක් දරනවා නම්. ඒ වගකීම සඳහා එක ස්වාධීනව හර්ධසාක්ෂියට එකඟව ආචාර ධර්මයන්ට එකඟව කටයුතු කිරීමේ වගකීමක් මෙරට පුරුව ඇසියන්ට තිබෙනවා. අද මේ රටේ බහුතරයක් ඒ වගකීම අත්හැරපු නිසා තමයි අපට අද මේ රට මේ පත්වෙලා තියෙන තත්වයට මූුණ දෙන්න වෙලා තියෙන්නේ. එවන් වූ වට පිටාවක් තුළ පරිසරයක් තුළ ජනාධිපති නීතිංඥ ශාලිය පිරිස් මහත්මේලා වගේ මහත්වරුන් දේවානිලා වගේ රාජ්‍ය සේවකයන් අපි දකිනවා. ඒත් තාාජ්‍ය සේවකයන් පාලකීන්ගේ නිර්ධය විවේචනයන්ට ලක්වෙනවා හේතුව තමයි ඒ අය කර්දසාක්ෂයට එකඟවත් ආචාර ධර්මයන්ට එකඟවත් තමන්ගේ රාජකාරයේ නිරතවීම. සමාජයක් විතියට එවන් වූ නිර්ධය. විවේචනයන් කරන පාලකයන්ට දක්වා සිටින් දෝන වගකීම් පෑරහරින වගකීම්වලින් මිදිලා තමන්ගේ ජීවිකාව වෙනුවෙන් පමණක් රාජකාරි ඉටු කරන පුද්ගලයන් අතර මෙවන්නු රජ්ජේ රටේස් ජනතාවගේ පුරුව ඇසියන්ගේ යිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ රාජකාරි සීමාවන් තුළ සිට කටයුතු කරන මෙවන් වූ නිලධාරින් අපි ආරක්ෂා කරගත යුතු.